මාර්ග අනතුරු සම්බන්ධයෙන් කොහොමද අගතියට පත්වෙච්ච අය කියන්නේ වාහනයක් අපිව හප්පගෙන ගියොත් අනිත් අතට අපේ වාහනයට කවුරු හරි හැප්පුණොත් එහෙම නැත්නම් වාහනයක් හැප්පුණොත් මොකද්ද කරන්න ඕන මොකද්ද නිවැරදිවම කළ යුතු දේ මේ පිළිබඳව සමාජයේ ලොකු අවබෝධයක් නැති බව අවස්ථා ගානකදී පෙරුණ පහුගිය කාලේ අනිත් අතින් 2023 ජූනි මාසයේ 27 වෙනිදා සහතික කරපු 2023 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනතින් මේ වගේ අනතුරු ඇතුළු අවස්ථාවලදී වෛද්‍ය පරීක්ෂණ කිරීම ඇතුළු කටයුතු යම් ආකාරයකින් අලුත් තැනකට ගිහිල්ලා තියෙනවා මේ පිළිබඳව පාර පාවිච්චි කරන වාහනවල යන හැමෝම දැනගෙන ඉන්න එක වැදගත් ඒ නිසාම මේ පිළිබඳව අදහස් දැනගන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා නීතිඥ දේශාන් හේවාවිතාන මහත්මයාට සුබ දවසක් දේශාන් සුබ දවසක් දැන් පාරේ යන කෙනෙකුට මොනවා හරි අපි අනතුරක් වුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි හිතමුකෝ වාහනේ එලෝගෙන යන අයගේ එහෙම නැත්නම් වාහනේ හසුරවන අයගේ පැත්තෙන් කියලා මොකද්ද හරි දේ කරන්න ඕන එවැනි අනතුරක් සිදු වහාම වාහනේ නතර කරන්න ඕන පළවෙනියටම ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන මෝටර් රථ වාහන පනතේ තියෙනවා වාහනේ නතර කළා ඒ තුවාල කරුවෙක් ඉන්නවනම් ඒ හැප්පිච්ච පුද්ගලයා වහාම රෝහලට ගත කරනවා ඒ සම්බන්ධයෙන් පියවර පළවෙනියටම දෙවෙනියට ගන්න ඕන ඊළඟ තුන්වෙනුව ඒ සම්බන්ධයෙන් අද ළඟම පොලිස් ස්ථානයට වාර්තා කිරීම තමයි කළ යුතු කාර්යයන් තුනවන්නේ මෙම කාර්යයන් තුන කිරීම අනිවාර්යයෙන්ම එම වාහනේ රියදුරා විසින් සමහරට අයිතිකාරය වෙන්න පුළුවන් රියදුරා නැත්තම් රැකියාව කරන පුද්ගලයා වෙන්න පුළුවන් ඒ වාහනය වෙනුවෙන් මේ කටයුතු කරද්දී දැන් ඇතැම් වෙලාවට වාහන අනතුරට පත්වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි අපි හිතමු වාහනයක් සහ වාහනයක් තමයි කියලා මේ ඇක්සිඩන්ට් එකට භාජනය වෙන්නේ දැන් මේ වෙලාවල් වල තියෙනවනේ මේ අදහසක් දැන් මේකේ ඉන්ෂුරන්ස් එකෙන් බේර ගන්න පුළුවන් ඒක කොහොමද තත්ත්වය මොකද්ද අපි හරියටම ගන්න ඕන පියවර රථ වාහන වලට දෙකට සිදු අලාභ සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටම තමන්ගේ රක්ෂණ ආයතනයට කතා කරන්න පුළුවන් එක පුද්ගලයකට අනිත් ආයතනයට අනිත් පුද්ගලයාට කතා කරලා ඒ රක්ෂණ ආයතන දෙක පැමිණීමෙන් පසුව පොලිස් වාර්තා අනවශ්‍ය බව පවසනවා නම් සහ දෙපාර්ශ්වය එකඟ වෙනවා නම් තම තමන්ගේ රක්ෂණ ආවරණ වලින් එම වාහනය නැවත නඩත්තු කර ගැනීමට නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීමට එවැනි අවස්ථාවකදී පමණයි පොලිසියට නොගොස් මේ වගේ දෙපාර්ශ්වය විසින් එකඟතාවයෙන් රක්ෂණ ආයතන වලත් එකඟතාවය ඇතිව මෙම අනතුර සම්බන්ධයෙන් වන ක්‍රියාදාමය අවසන් කරගන්න පුළුවන් වෙනවා. වරද්ද කරපු වාහනේ නවතින්නේ නැහැ ඉතින්. එයා යනවා. එතකොට අනිත් වාහනේ එහෙම නැත්නම් අනිත් පාර්ශ්වය මොකද කරන්නේ? රියානතුරක් සිදු කර පලා යන පොඩ්ඩෙක් විදිහට තමයි ඒ අවස්ථාවේදී ඒ පාර්ශ්වය සලකන්න වෙන්නේ. සමහර විට තුවාලකාරයෙක් ඉන්න පුළුවන් අනිත් වාහනේ නැත්තම් අනිත් පැසෙන්ජර් කෙනෙක් ඒ කියන්නේ මගියෙකුට තුවාලයක් කරලා ඒ විදිහට පලා යන්න පුළුවන් එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ළඟම පොලිස් ස්ථානයට දැනුම් දීම ඒ කියන්නේ දුරකථන මාර්ගයෙන් 119 මම හිතන්නේ ගත්තොත් ළඟම පොලිසිය සම්බන්ධ කරලා දෙනවා සහ අවශ්‍ය නම් අවශ්‍ය සාක්ෂි තියෙනම් විශේෂයෙන්ම වාහන අංකය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පොලිසියට කරන්න වෙනවා අවට පිරිසකින් දැනගත්තොත් නැත්තම් අනිවාර්යයෙන්ම පොලිසිය මැදිහත් වෙලා ඊළඟ අවස්ථාවේදී CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් එම වාහනය හොයාගන්න හැකියාවක් තියෙනවා RM එක හරහා. හරියට අපිට අහන්න ලැබෙන දෙයක්නේ උදේ පාන්දර රෑ යම් පුද්ගලයෝ පාරේ යනකොට සාමාන්‍ය කෙනෙක් මේ බයිසිකලයක් පැදගෙන යනවා එහෙම නැත්නම් උදේ වැඩට යනවා ලොරි බස් මිනිසුන් හප්පගෙන යනවා. මේ වගේ වෙලාවක දැන් තුවාල වෙච්ච කෙනා ඔහු තුවාල වෙලා ඉන්නේ ඔහුව යම් පිරිසක් රෝහලට ගෙනියනවා. දැන් මෙන්න මේ වගේ වෙලාවක කොහොමද ක්‍රියාදාමය තියෙන්නේ? තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් වෙලා රෝගගත කිරීමේදී ඉතාම සැලකිලිමත් වෙන්න ඕන එම පුද්ගලයා විශේෂයෙන්ම දැන් තමන් වාහනයකින් පැමිණලා තියෙනම් සමහර අවස්ථාවලදී අර සාක්ෂි නැති වෙන්න පුළුවන් අර තුවාලකරු රැගෙන යාම සම්බන්ධයෙන්. මොකද ඔහු මෙරි වෙලාවත් මිය ගියහොත් සමහර අවස්ථාවලදී ඒ වගකීම සහ රස්තියාදු වීම වෙන්න වෙන්නේ අර තුන්වෙනි පාර්ශ්වයට. පොලිසි ගානේ ගිහිල්ලා යම්කිසි අවස්ථාවද
ප්‍රකාශ ලබා දීලා එවැනි අවස්ථාවකදී පුළුවන් නම් එවැනි තුන්වන පාර්ශවයක් මැදිහත් වෙලා උදව් කරනවා නම් අනිවාර්යයෙන්ම අර තුවාල කරුගෙන් විස්තර ලබාගෙන අද ආසන්නම ෆැමිලි පුද්ගලයේ මේ පවුලේ සමාජිකයෙකුට දැනුම් දීම සිදු කිරීම තමයි යෝග්‍ය වන්නේ සහ අනිත් අවට පිරිසකින් සහයෝගය ලබාගෙන එවැනි අවස්ථාවක රෝහල්ගත කිරීමට කියන්නේ තවත් සාක්ෂියක් ඉතුරු වෙනවා එතකොට ඒ පුද්ගලයාත් කියනවා අපි එකතු වෙලා තමයි මේ ගෙනිච්චේ කියලා සහ පලාගියේ වෙන වාහනයක් කියලා ඉතින් එවැනි ක්‍රියාමාර්ගවලට තමයි යොමු වෙන්න ඕන මේ වගේ වෙලාවට අසීරුතාවයට පත්වෙච්ච පාර්ශවයට උදව් කරන්න ඕන ඒක තමයි මනුස්සකම හැබැයි මේකෙදි කළ යුතු දේ හරියටම මේ දේශාන් කිව්වා වගේ අවබෝධ කරගෙන කටයුතු කරන එක ඉතාමත්ම වැදගත් දැන් ගොඩක් වෙලාවට මේ වගේ තුවාල වුණොත් කෙනෙක් අපි නිතර අහනවා දැන් මේකට නඩු දෙකක් තියෙනවා කියලා දේශාන් පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ අපි හිතමු තුවාල ලැබුව පුද්ගලයා රෝහල්ගත කරවහම ඒ අනතුරේ බලපත්‍රකම අනුව රෝහල් පොලිසිය හෝ ළඟම පොලිස් ස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් වෙනවා ඒ කියන්නේ තුවාල කරුගෙන් ප්‍රකාශයක් ලබාගෙන සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලටගෙන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම තමයි පළමු සිදුවන්නේ. ඉතින් එවැනි අවස්ථාවක සැකකරු පලාගෙ තිබෙනම් ඔහු සම්බන්ධයෙන් වෙනම ඔහු සොයා ගැනීම සඳහා ආරම්භයක හරහා තොරතුරු ලබා ගැනීම සිදු කරනවා. ඊට අමතරව බලා නොගොස් එම රියදුරා පොලිසියට නිසි පරිදි කරුණු වාර්තා කළා තියෙනම් එම රෝගියාගේ බරපතලකම අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීම සිදු වෙනවා. ඉතින් බැරි වෙලාවත් අවාසනාවන්ත ලෙස අර රෝගියා මිය ගිය හොත් එය මාර්ගක්‍රියානුතරක් විදියට අනිවාර්යයෙන්ම අධිකරණයට කරුණු වාර්තා කළා සැකකරුවෙක් විදියට අර වාහනය පදවපු පුද්ගලයා මුල් අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනවා සැකකරුවෙක් විදියට අහන්න ලැබෙනෝනේ නඩු දෙකක් තියෙනවා එකක් මේ පොලිසියෙන් නඩුවක් තියෙනවා ඊළඟට අපිට වන්දි ගන්න නම් අපිට නඩුවක් දාන්න වෙනවා කියලා මොකද්ද මේකේ තත්ත්වය ඇත්තටම සිවිල් නඩුවක් මේ දාන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ව්‍යානතුරු වන්දි සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ඒ අවස්ථාවේදී බොහෝ අවස්ථාවල රක්ෂණ ආයතනයට විරුද්ධව නඩුව අපිට ගොනු කරන්න වෙනවා පළවෙනි අවස්ථාවේදී ලියාපදිංචි අයිතිකරුට සහ රියදුරාට එන්තරවාසියක් ඒක වසර දෙකක කාලයක් තියෙනවා එම සිද්ධිය වෙලා වසර දෙකක් ඇතුළත එන්තරවාසියක් මගින් තමා ඉල්ලා සිටින මුදල සඳහන් කරමින් එන්තරවාසියක් යවන්න ඕන එම එන්තරවාසියට පිළිතුරු ලැබුණා හෝ නොලැබුණා වසර දෙක ඇතුළත සිවිල් නඩුව ගොනු කිරීම සිදු කළ යුතුයි. ඒක තමයි කාලාවරෝධී පනතේ දක්වා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කාලවකවානුව තුළ නිසි පරිදි ගොනු කරන සිවිල් නඩුවකදී බොහෝ අවස්ථාවල රියදුරා බීමත් වෙනව සිටියේ නම් සහ රියදුරාට ඒ කියන්නේ තුන්වන අයිතිකරු විසින් තව පුද්ගලයෙකුට වාහනය පැදවීමට අවස්ථාව දීලා තිබුණොත් එවැනි අවස්ථාවක ඔහුට වළංගු රියදුරු බලපත්‍රයක් තියෙනා එවැනි අවස්ථා දෙක සම්පූර්ණ වී ඇතනම් අනිවාර්යයෙන්ම රක්ෂණ ආයතනය මැදිහත් වෙනවා. ඉතින් රක්ෂණ ආයතනයෙන් ඊට පස්සේ දැන් එන්තරවාසියෙන් පසුව සිවිල් නඩුව පැවරූ පසුව රක්ෂණ ආයතනය ලියාපදිංචි අයිතිකරු වෙනුවෙන් සහ රියදුරා වෙනුවෙන් පෙනී ඉඳලා එම නඩුව දිගට පවත්වාගෙන යනවා. එහිදී පැමිණිල්ල විසින් ඒ කියන්නේ වින්දිතයා විසින් ඔප්පු කරන්න ඕන තමාට සිදු අලාභ වෛද්‍ය වියදම් ඒ සියල්ල ඔප්පු කිරීම සමයි අධිකරණය විසින් ඒ වන්දි මුදල තීරණය කරන්නේ. දේශන් මේ අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයට ඒ තරම් හුරු නෑ අර පොලිසියෙන් දාන නඩුවයි මේ වන්දි නඩුවයි දෙක ඇයි නඩු දෙකක් වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා. ඔව් පොලිසියදී වෙන්නේ ඇත්තටම මේක සමාජයට විරුද්ධව කරන වරදක් විදිහට තමයි යන්නේ. ඇක්සිඩන්ට් එකක් කරපු එක. ඔව් ඇක්සිඩන්ට් එකක් සිදුවි කරපු එක. එතකොට ඒ පුද්ගලයා මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියට ඉදිරිපත් කරන්නේ සැකකාරයෙක් විදිහට පළවෙනි අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී අර වෛද්‍ය වාර්තා පැමිණීමෙන් පසුව අදාළ රෝහලේ වෛද්‍ය වාර්තා පැමිණීමෙන් පසුව ඒ චෝදනා ගොනු කිරීම සිදු වෙනවා. ඒ කියන්නේ අනතුරක් වළක්වානවා ගැනීම සහ ඒ තුවාල සිදු කිරීම යන කාරණාවල තියෙන තොරතුරු අනුව. ඒ අනුව පළවෙනි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩුව වෛද්‍ය වාර්තාව සහ අනිකුත් සාක්ෂි මත තීරණය කළා. එහිදී දෙන වන්දි මුදලකුත් තියෙනවා. විශේෂයෙන්ම රියානතුරුකදී අවාසනාවන්ත ලෙස පුද්ගලයා මිය ගියොත් ආමගුල් සඳහා දෙන්න පුළුවන් ස්වේච්ඡාවෙන් දෙන්න පුළුවන් මුදලක් අය කර ගැනීමේ හැකියාවක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා. සහ නියම කිරීමේ හැකියාවකුත් තියෙනවා වන්දි විදියට. ඔබ අර කලිනුත් සඳහන් කළා සිවිල් නඩුවක් පවරන එක. දැන් කෙනෙක් හැප්පෙනවා වාහනයක. වාහනේ හැප්පුණාට පස්සේ රෝහල් ගත කරනවා. ඇතැම් විට
අස්ති බිඳීමකට ලක් වෙලා අපිට නිතර අහන්න ලැබෙනවානේ. මාස 3-6 එක තැන් වෙලා ඉන්නවා. අපි උදාහරණයක් ඇරෙට හිතමුකෝ, ත්‍රිවිල් එකක් වැඩ කරන තරුණයෙක් වෙනත් වාහනයක හැප්පලා, ඒ පුද්ගලයා දැන් මාස ගාණක් රස්සාව කරගන්න විදියකුත් නැහැ, කකුල කැඩිලා. දැන් මෙන්න මේ වගේ තැන්වල කොහොමද මේ වන්දි තක්සේරු වෙන්නේ? තුවාල පුද්ගලයා රෝහල්ගත වීමට කාලය, ඔහුට අහිමි වූ රැකියාව, යම්කිසි කාලයකට රැකියාව අහිමි වෙනවා. සමහරලාට ජීවිතාන්තය දක්වාම රැකියාව කිරීමේ හැකියාවක් නැතුව යනවා. ඉතින් එවැනි සාධක තමයි සලකා බලන්නේ ගරු දිසා විනිසුරතුමා ඒ වන්දි මුදල තීරණය කිරීම සඳහා. ඒ හැබැයි අනිවාර්යෙන්ම අර තමන්ගේ සිවිල් නඩුව තුල තමයිද මේක බලන්නේ? ඒක බලන්නේ සිවිල් නඩුව තුල. ඉතින් ඒකට අවශ්‍ය සාක්ෂි සම්පීඩනය කිරීම පැමිණිලිකාර පාර්ශවයේ, කියන්නේ වින්දිත පාර්ශවයේ වගකීමක් වෙනවා. විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු තීන්දුව, ඒ තීරණය කරන ලද තීන්දුවත් මෙහිදී වැදගත් වෙනවා සිවිල් නඩුව. දේශන්, දැන් ඔබ හොඳින් පැහැදිලි කරා මේ යම් මාර්ගානතුරක් වුණොත් පොලිසිය ගෙනියන නඩුව තියෙනවා, ඊළඟට වන්දි ගන්න සිවිල් නඩුවක් අසීරුවට පත් වෙච්ච පාර්ශ්වයට දාන්න පුළුවන් කියලා. දැන් ලෙඩා වෙනුවෙන් වෙන කෙනෙකුට නඩු දාන්න පුළුවන්, එහෙම නැත්නම් මේකෙන් අසීරුවට පත් වෙච්ච, තුවාල වෙච්ච ඒ පුද්ගලයාමද දාන්න ඕනේ? සිවිල් නඩුවක් ගොනු කිරීමේදී දැන් අපි හිතමු ආබාධිත තත්වෙට පත් වෙලා ඉන්නෝ නම්, සිහිවිකල් වෙන්නෝ නම්, ජීවත්ව සිටියත් ඔහුට එහෙම නඩුව ගෙන යාමේ හැකියාවක් නැහැ. කියන්නේ අස්සනවත් යොදාන්න බැරි තත්වයක ඉන්නෝ නම් ඔහුගේ ආසන්නම පවුලේ සමාජිකයට එහෙම නඩුව පැවරීමේ හැකියාවක් තියෙනවා සිවිල් අධික. මේ වගේ රිය අනතුරු වලදී බොහෝ විට මේ මාර්ගයේ දෙපස තියෙන කඩවල, නිවාසවල CCTV වලින් දර්ශන විමර්ශන කටයුතු සඳහා ඉල්ලා සිටිනවා. ඉතින් සමහර අයගේ කල්පනාවක් තියෙනවා, මේක දුන්නොත් අපිට කරදරයක් වෙයිද, අපිට හැමදාම පොලිසි ගාන යන්න වෙයිද? මේක ටිකක් අපිට විග්‍රහ කරලා දෙන්නකෝ, මොකද්ද මේකේ තියෙන தত্ত্বය? ඔව්, දැන් ඒක ඇත්තටම සමාජ වගකීමක් විදිහට මා දකින්නේ. විශේෂයෙන්ම දැන් ඔය වගේ අවස්ථාවක පොලිසිය කරන මූලික විමර්ශන සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම, විශේෂයෙන්ම ඊට අමතරව ගියොත් අපි හොරකම්, ඊට වැඩිය බරපතල අනතුරු වලට වඩා දැන් තුවාල් කිරීම, පිහියනුම්, ඔය වගේ අවස්ථා පවා දැන් ගොඩක් පොලිසිය විසින් විමර්ශනය කරගත්තේ මේ CCTV දර්ශන ලබා ගැනීම තුළින්. ඉතින් ඒක සමාජ වගකීමක් වෙනවා ජනතාවට. ඊට අමතරව පොලිසිය දැන් පොලිසිය හොඳටම දන්නවා නම් මෙතන මේ ගෙදර CCTV තියෙනවා, නමුත් දීම ප්‍රතික්ෂේප කරනවා කියලා අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත්තුමාට කරුණු වාර්තා කළා. අධිකරණ නියෝගයක් අරගෙන ඇවිල්ලා එම CCTV දර්ශන ලබා ගැනීමේ හැකියාවක් පොලිසියට තියෙනවා. අලුතෙන්ම ඇවිල්ලා තියෙනවානේ, දැන් මේ කැබ් රියදුරවරු ඉන්නවා, විවිධ සේවා සපයන මේවා අන්තර්ජාල පහසුකම් එක්ක එකතු කරලා හදපු සේවා සපයන ආයතන තියෙනවා. මේවයි පැය 24 විතර දුවන රියදුරු මහත්තුරු ඉන්නවා අපිට පේනවා. අනිත් අතින් අපේ අධිවේගී මාර්ගත් එක්ක, එක්ස්ප්‍රෙස්වේ එක්ක විශාල දුරවල් දැන් අලුතෙන් මධ්‍යම අධිවේගී මාර්ගයත් විවෘත වුණොත් දිගු ගමන් ලංකාව තුල කරන්න පුළුවන් වෙනවා. එක දිගට ලංකාවේ තියෙන නීතිය අනුව කොච්චර වෙලාවක් එක දිගට වාහන එලවන්න පුළුවන්ද, කොහොමද ඒකට තියෙන සීමාවල්? ඔව්, ඒක ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා මෝටර රථ වාහන පනතේ 169 වගන්තියේ. ඒ වගන්තියට අනුව අනිවාර්යයෙන්ම පැය 4 මාර්කට පසුව පැය භාගයකවත්, අඩුම තරමින් පැය භාගයකවත් විවේකයක් ගන්න ඕන කියලා තමයි නියම කරලා තියෙන්නේ. ඉතින් මං පැය 4 මාරක් වාහන එලෙව්වොත් අනිවාර්යෙන් පැය භාගයක විවේකයක්. කන්තේ බොන්න මිනිත්තු 10ක් නෙමෙයි. නෑ. ඉතින් දැන් විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් රථවල මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලංකාවේ. කාටද මේකේ වගකීම පැවරෙන්නේ? දැන් අපි හිතමුකෝ මට බස් එකක් තියෙනවා, මං ඉතින් රියදුරු මහත්තයර කියනවා පැය භාගයක් විවේක අරගෙන යන්න කියලා. දැන් එතකොට මේකේ අවසානයේ කාටද වගකීම? වගකීම පාවලා තින්නේ ලියාපදිංචි අධිකරුට වාහනේ. ඔහු දැනගන්න ඕන සේවය යොදවන රියදුරා අනිවාර්යයෙන්ම පැය 4 මාර්කට පස්සේ පැය භාගයක විවේකයක් ඇතුව තමයි වාහනේ පදවන්න ඕනේ. ප්‍රවාහන සේවාවල අලුත් ආකෘතීන් එක්ක අපි දකිනවා මේ ත්‍රිවිල් රියදුරවරු කැබ් සර්විස් වල සේවය කරන අය දිගු කාලයක් මේ සේවාවල යෙදිලා ඉන්නවා.
එතකොට මේකේ වගකීම යන්නේ වාහනේ අයිතිකරුටද නැත්නම් සේවාව පවත්වාගෙන යන අයටද කාටද මේ කියන්නේ? ස්වේච්ඡාවෙන්ම තමන් දැන් ස්වයං රැකියාවක් විදිහට ත්‍රී රෝද රථ සේවය පවත්වාගෙන යනවා. ඉතින් ඒක නියාමනය කිරීමේ හැකියාවක් ලංකාව තුළ නැහැ. ඉතින් ඒක තමයි අවසනාවද තත්ත්වය. ඉතින් පොලිසියත් වගකීමක් වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී සේවාවල යෙදෙන ත්‍රී රෝද රථ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ වගකීමක් පැවරන පොලිසියටත් මේ 2023 අවුරුද්දේ සම්මත වුණා සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් 2023 අංක 7 දරන සංශෝධන පනත මේ පනතේ විශේෂ ලෙස මොනවද දක්වලා තියෙන්නේ අපේ ඇක්සිඩන්ට් එහෙම නැත්නම් අනතුරු සහ ඒවායේ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ඔව් විශේෂයෙන්ම මේ සංශෝධනය මේ වාසියේ ජූනි මාසේ තමයි සම්මත වුනේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම එහි දක්වලා තියෙන්නේ තුවාල ඒකේ පුළුල් අර්ථයකින් ඒ කියන්නේ රථ වාහන අනතුරු පමණක් නෙවෙයි සමහර විට වැඩ බිමේ වෙන්න පුළුවන් සමහර විට කම්මලක වෙන්න පුළුවන් වන තුවාල සම්බන්ධයෙන් පවතින සිවිල් නඩුවකදී අදාළ වෛද්‍ය වාර්තා වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ වෛද්‍ය වාර්තා කැඳවීමේ පහසුව සඳහා එම තුවාලත් පුද්ගලයා වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීම අපි කිව්වොත් කමිෂන් එකකට දැන් අපි සිවිල් නඩුවක ගත්තොත් ඉඩම් නඩුවක කමිෂන් කියලා ඉඩම මයිනෝ අන්න ඒ ඒ හා සමාන දෙයක් තමයි මෙතන වෙන්නේ ඒ කියන්නේ තුවාලලත් පුද්ගලයා වෛද්‍ය මණ්ඩලයේ අධිකරණය විසින් නියම කරන පැනල් එකක් තියෙනවා ඩොක්ටර්ස්ලාගේ එතකොට ඒ අයට යොමු කළා එතෙන්දී ගන්න පුළුවන් වෛද්‍ය වාර්තාවක් එහිදී අවස්ථාවක් තියෙනවා අනිත් පාර්ශවයට අවශ්‍ය නම් වෛද්‍ය මණ්ඩලයේ ඉදිරියේ ඔබ්සර්ව කෙනෙක් ඒ කියන්නේ නිරීක්ෂකයෙකු විදියට තවත් වෛද්‍යවරයෙකු හෝ කැමැති පුද්ගලෙක් කැමැති වෛද්‍යවරයෙක් යොමු කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ ආකාරයට තමයි ඒ තුවාලකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ගන්න. එම ගන්න වාර්තාව අනිවාර්යයෙන්ම සාක්ෂියක් විදියට යොදා ගන්න පුළුවන්. එක පියත්‍රයකක් එහි තියෙනවා. ඒ කියන්නේ අපි බැරි වෙලාවත් අනිත් පාර්ශවය කියනෝ නම් මෙම පරිචාකරන ලද වෛද්‍ය මණ්ඩලයේදී යම් කිසි කාරණා සලකා බැලුවේ නැහැ කියලා. එහිදී පුළුවන් එම වෛද්‍යවරයා සාක්ෂියක් විදියට අධිකරණ විදියට කැඳවලා සාක්ෂියක් විදියටත් එම නොසලකා හැරීම හෝ මගහැරීම සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙවන්න. එසේ නොමැතිව අර එන වෛද්‍ය වාර්තාව සාක්ෂියක් විදියටම යොදා ගන්න පුළුවන්. මේකේ දේශන් මොකක්ද තියෙන සුවිශේෂී වාසිය දැන් මේ වගේ නඩුවල අපි කොතෙකුත් දැකලා තියෙනවා අගතියට පත්වෙච්ච පාර්ශ්වය හරි අසරණ වෙන ස්වරූපය අපි දැකලා තියෙනවා මාස ගාණක් වැඩ කරගන්න බැරි වෙලා එක තැන් වෙලා ඉන්න වෙලා මේ වගේ තත්ත්වයන් අපි කොතෙකුත් දකිනවා දැන් ඉන්නේ ඒ සන්දර්භයේ තියලා බැලුවහම මේකෙන් තියෙන සුවිශේෂ අවස්ථා මොනවද මේකේ සුවිශේෂී කාරණය තමයි විශේෂයෙන්ම දැන් වෛද්‍යවරු කිව්වහම ප්‍රාදේශීය වශයෙන් රෝහල්වල එය හරි කාර්ය බහුලයි ඉතින් අධිකරණයේ ඉදිරියේ සාක්ෂියක් දෙනවා කියන්නේ රෝහලේ වැඩ කටයුතු එදාට අඩාල වෙනවා ඇත්තටම කිව්වොත්. ඉතින් ඒ වගේ අවස්ථාවක වෛද්‍යවරු සාක්ෂිකරුවන් විදියට කැඳවීම මග පුළුවන් තරම් අඩු වෙනවා. ඒ කියන්නේ අර රෝහලට ගොස් එම තුවාලකරු පරීක්ෂා කරලා දෙන වාර්තාව සාක්ෂියක් විදියට අධිකරණයට යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙහිදී නඩු යම්කිසි ආකාරයකින් කල්යාම අඩුවීමක් තමයි මම දකින්නේ. දේශන් ලංකාවේ දැන් මේ වෙලාවේ අපිට හරියට පේනවනේ මේ පාරවල් වල තියෙන ප්‍රශ්නේ. දැන් සමහර තැන්වල පාරවල් කඩනවා. අපිට මතකයි මේ හොරණ කලාපයේදී මෙහෙම පස් ගොඩක් දාලා රාත්‍රියක ධාවනය කරලා තරුණ විද්‍යාඥයෙක් ජීවිතක්ෂයටපත් වුණා. හුඟක් තැන්වල හදලා ඉවර වුණාම ඒ සාමාන්‍යයෙන් තිබිච්ච පාරයි හදලා ඉවර වෙච්ච තැනයි අතර ගැප් එකක් තියෙනවා. පරතරයක් තියෙනවා. කාටද අයිතිය තියෙන්නේ මේ පාරවල් ඔහොම කඩන්න අවසර දෙන්න පුළුවන් කාටද? ඔව් අසෝක ඉතාම වැදගත් ප්‍රශ්නයක් මං හිතන්නේ. දැන් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තා වුණත් බොහෝ දුරට තියෙන කාපට් පාරවල්. කෙසේ වුවත් එම කාපට් මාර්ගය නිරන්තරයෙන්ම වෙනත් කැණීම් වලට භාජනය වෙනවා. විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ මං හිතන්නේ අවුරුදු ගාණක් මේ ආකාරයට කැණීම් වලට භාජනය වෙනවා. ඒ සඳහා විශේෂයෙන් අවසරය ගන්න ඕන නිසි බලධාරියා වෙන්නේ
මාර්ග සංවර්ධන අධිකාරියට ඉන්න ඉංජිනේරුවරයා. ඒක මේ නීතියෙන් නම් කළා තියෙනවා. නීතියෙන්ම නම් කළා තියෙනවා 2008 අංක 40 දාන්න ජාතික මංවමත් පනත යටතේ. ඉතින් එහිදී විශේෂයෙන්ම එම අවසරය ලබා ගැනීමට ඔහුට නිර්ණායකයන් රාශියක් සලකා බලන්න වෙනවා. ඒ කියන්නේ අදාළ ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, නගර සභාව, පළාත් පාලන ආයතනය, ඊට අමතරව අදාළ පොලිසිය වගේ ආයතන රාශියක කරුණු සලකා බලලා තමයි විශේෂයෙන් පාරවල් වහලා තියන්න වෙනවා ඒ කැණීම් කරන අවස්ථාවලදී. ඉතින් වාහන තදබදය වැඩි වෙනවා. ඉතින් ওই සියලු කරුණු සලකා බලලා තමයි අවසරය ලබා දෙන්නේ. කෙසේ නමුත් එම අවසරය ඉල්ලලා සිටින පුද්ගලයන්ගේ වගකීමක් තමයි එම මාර්ගය නැවත තිබූ තත්වයට පත් කිරීම. විශේෂයෙන්ම මා දකින දෙයක් තමයි එම කාපට් පාර දැන් ගැනීම වලට භාජනය කළා. සියලු වැඩ කටයුතු අවසන් කළා. තාර තට්ටුවක් දාලා යනවා. ඒ කාපට් නෙමෙයි තාර. තාර තට්ටුව. ඒත් කමක් නැහැ. හැබැයි මාසයක් යනකොට අර ඒ ගැනීම කරපු ප්‍රදේශය අනිවාර්යයෙන්ම ගිලා බෑමට ලක් වෙනවා. ඒ කියන්නේ නිසි ප්‍රමිතියකින් තොරව අර ඒ කියන්නේ යෙදිය යුතු පීඩනයකින් අඩු පීඩනයකින් තමයි අර පාර වැසීම කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වර වාහන යනකොට ඒ අනිවාර්යයෙන්ම ගිලා බැසීමට ලක් වෙනවා. මෙය අනිවාර්යයෙන්ම වාහනවල ප්‍රමිතියටත් අනිවාර්යම බලපානවා. ඊට අමතරව විශේෂයෙන්ම යතුරුපැදි වලට එහෙම අනුතර භාජන වීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මෙතෙන්දී ඔබ කලින් කිව්වා දැන් මේකට අවසර ගන්න ඕන නිසි බලධාරියෙක්ව නීතියෙන් නම් කරලා තියෙනවා කියලා. එතකොට කොහොමද මේක තහවුරු කරන්නේ? ඒ කියන්නේ දැන් එහෙම නීතිය තියෙනවා මෙතන ගිහිල්ලා බලනවාද? එහෙම නැත්නම් ඒකට නියෝජිතයෙක් කරනවද? කොහොමද මේකේ නීතිමය ප්‍රතිපාදනය මේ වගේ එකක් කොහොමද තහවුරු කරන්නේ? ඔව් විශේෂයෙන්ම ඒ අවසරය ලබා දීමේදී පුද්ගලයා නිසි බලධාරියා විසින් අදාළ අර පළාත් පාලන ආයතනවල පොලිසිය සහ සියලුම අවසර ගතියුත් පුද්ගලයන්ගේ නිර්ණායකයන් කැඳවල තමයි දෙන්නේ. ඉතින් එහිදී අර නැවත වරක් මේ සිද්ධු නොවන දේ තමයි නැවත වරක් යථා තත්ත්වයට පාර පත් කරාද කියලා අවසරය දෙනවද කියන එක ගැටලුවක් මේ නිසි බලධාරියාට නැවත සමාලෝචනය ලක් කරන්න හැකියාවක් තියෙනවා. මුදලක් රඳවා ගන්න පුළුවන් පාර නිසි පරිදි නැවත ප්‍රතිසංස්කරණය කරන තෙක්. මේ වගේ දේවල් ප්‍රායෝගිකව සිදු නොවීමෙන් වාහන අනතුරු වලටත් වාහනවල සෞඛ්‍යටත් දෙකටම බරපතල තර්ජනයන් ලක් වෙන බව අපිට ඕනතරම් උදාහරණ දක්වන්නට පුළුවනි. දේශන අවසන් වශයෙන් දැන් මේ ඇක්සිඩන්ට් වලින් සමහර අය කියනවා ඉතින් නඩු දාලා මොකටද මේ වයින් ලොකු වන්දියක් ගන්නත් බෑ නඩු කියන එක අතින් පාඩුයි කියලා. කොච්චර වන්දි ගන්න පුළුවන්ද? කොහොමද ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය මේ ඇක්සිඩන්ට් එකක වන්දි සම්බන්ධයෙන්? වන්දි ලබා ගැනීම සඳහා පවරන නඩුවේ සිවිල් නඩුවේදී ඔහු තුවාලකරු සඳහා දරන්නට සිදු වූ සියලුම වෛද්‍ය වියදම් සහ ඔහුට අහිමි වූ රැකියාව සහ ඔහුගේ යැපෙන්නන්ට සිදු වූ අලාභ ඔය සියල්ල සංකලනය කළා තමයි අර එන්තරවාසියේ මුදල තීරණය කරන්නේ. ඉතින් අපි හිතමු එන්තරවාසියේ වැඩි මුදලක් දැම්මා කියලා ගරු අධිකරණය විසින් එම මුදලම ලබා දීමේ හැකියාවක් නැහැ. එහිදී සාක්ෂි සම්පින්ඩණය තියෙන සාක්ෂි වෛද්‍ය වාර්තා සහ එම පුද්ගලයාගේ කීර්ති නාමය පවා වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් එවැනි කරුණු සලකා බලලා තමයි අර මුදල තීරණය වන්නේ. ඉතින් එහිදී අවසාන වශයෙන් එහින් තීරණය කරනු ලබන මුදල තීරණය වෙනවා. ඉතින් එහිදී අගතියටපත් පාර්ශවයට පුළුවන් අභ්‍යාචනයකින් විශාල අලාභයක් වෙලා හානියක් වෙලා තියෙනවා. නැවත අභ්‍යාචනයට ලක් කිරීමේ හැකියාවක් තියෙනවා එම සිවිල් වන්දි නඩුව. දැන් මේ වගේ තැනකදී තියෙනවද උපරිම මෙච්චරයි වන්දි ඉල්ලන්න පුළුවන් කියලා එහෙම සීමාවක් තියෙනවද? නැහැ, උපරිම සීමාවක් නැහැ. සාමාන්‍යයෙන් දැන් රක්ෂණ ආයතනවල ප්‍රමිතියක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆේටල් ඇක්සිඩන්ට් එකක් ඒ කියන්නේ මාර්ග යානතුරකදී ඔවුන් දෙන ඔවුන්ගේ සීමාව සාමාන්‍යයෙන් ඒක ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. සාමාන්‍ය දළ වශයෙන් මිලියන එක මුදලක් තමයි රක්ෂණ ආයතන ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඊට අමතරව යනවා නම් ලියාපදිංචි අධිකරුගෙන් හෝ රියදුරාගෙන් තමයි ඉදිරි මුදල අය කරන්න වෙන්නේ. ඉතින් ගරු අධිකරණය විසින් නඩු විභාගයකින් පසුව ඕන මුදලක් ඊට වැඩි මුදලක් රක්ෂණ ආයතනයට පවා නියම කිරීමේ හැකියාවක් තියෙනවා. තිබෙන සාක්ෂි සහ සිද්ධියේ බරපතලතාවය අනුව අද අපි සාකච්ඡා කරේ වෙනදා පැතිකඩ වැඩසටහනේ සාකච්ඡා කරන වර්ගයේ මාතෘකාවක් නෙමෙයි. හැබැයි අපි
හැමදාම දේශපාලනය සහ ඒ ආශ්‍රිත කරුණු සාකච්ඡා කරනවට වඩා වැදගත් කියලා අපිට හිතනවා සමහර දේවල් ලංකාවේ මූලිකව නීතියට ඇතුළත් වෙලා තියෙන හැබැයි අපිට නිසි අවබෝධය නැති අපිට නිරවුල් නැති මූලික කරුණු සම්බන්ධයෙන් අවධානය අවබෝධය ලබා ගැනීම වැදගත් දේශන් බෙහෙවින්ම ස්තුතියි අද ප්‍රතිකට සාරංගතයට ගොනත් ස්තුතියි අසෝක